හයවෙනි කොටස මහනුවර පුස්ත කාලයේදී මම ඉන්දියාව පිළිබඳ ලිය වුණු පොත්කීපයක් පෙරලා බැලුවුමි. හදිසිේ මමා වෙනත් දේශයක අතර මංවී ඇතුවාසේය. එයට හේතුව පරණ පත්තිරුවක මා අහම්බෙන් කියැවූ තුරතුරක සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම මාතුලෝ කුතු හලයයි. පරණපොතක කේරලය පිබඳ මද තොතුරක් සොයා මම සටහන් පොතේ ලියා ගත්තෙමයි. කේරලය ඉන්දියාවෙහි නිරිතදික ජනපදයකි. මේ දනව්වෙෙහි උතුරුමායිම ඇත්තේ කරණාතක දනව්වයි. නැගිනිරමායිම තමිල් නාඩුවයි. දකුණට හා බටහිරට ඇත්තේ අරාභි මුහු දයි. වෙරල බඩ සිට ඇතුරතර බිහිදෙන බිම්තීරුව කිලෝමීටර් දාසයක් දහ නමයක් පමණ වෙයි. සැතපුම් නම් දහයක් හෝ දොළහකි ඇතුළොත්තට ඇති රොන්ට සහිත දියලුම පස තලාවක්සේ කිලෝමීටර් හතලි සටේ සිට හැටහතර දක්වාදි වෙයි. සැතපුම් නම් තිහක් හතලයක් පමණ. මේ පුළල් තීරයට පසු ඇත්තේ නැගෙනහිරට නැගෙනහ බටහිර ගාත් නම් වූ කඳු කරයයි. ඇත්තැම් තැනක මෙහි උස අඩිහත්දහසක් මීටර් දෙදාසකසිය තිස්ස තරක් තරමවෙයි. කේරලේ වී පෝල් පුුවක් සෞ් ගම්මිරිස් මිරිස් ක් රබර් තේ කෝපි හා කරද මුංගු වගාමන් වෙයි. ඉන්දයාාවවෙ හි ඩත්ම ගම්මිරිස්සාහ රබර් නිෂ්පාද බාන්ඩ පැමිණෙන්නේ කේරලේනි. මීහරක් එලු බැටලු ආදී සතුන්ද ඇතිකරෙයි. බොහෝ නිෂ්පාදන කටයුතු කරන්නේ රජය අනුග්‍රහයණනි. පුද්ගලිකව කරන නිෂ්පාදන අතර කජුුණි පැවුම කොහුකර්මාන්තය ආදියවෙයි. මේ හැරන්නට උලු රෙදි පිළි පිග් බඩු පොහොර රසායන ද්‍රව්‍ය හා වීදුරු නිෂ්පාදනය වේ. වෙනත් කර්මාත ශාලාසයම දීවරකර්මාන්තය ද බොහෝ දුරට පැවැත්වී. කේරලේ ප්‍රධානගරය ත්‍රිවන්ද්‍රමය මලභාරවරලේ වැඩි කොටසක් අයත් කේරලටයි මේ සියල්ල මා පිළිවෙරින් සටහන් කර ගනිද්දී මා නිතතින්ව මනසින් ගමන්ගත්තේ කේරලටයි. මාදුටු ඇතැම් චාරූපයක මට ශ්‍රී ලංකාවහා කේර්ලයා අතර සමානකම්පෙනුණි නැගෙන් හිරිදිගට බිහි දෙෙන නිිල්ගිරි කඳු එයින් පහතට අනයිමලි කඳු කාඩමම් කර්දමුංගු කඳු සියල්ල සිහිපත් කළේ නුවරේලියයි. බටහිර වූ කැලිකට් කොචින් කොල්ලම් වැනි වෙරල බද සිහිපත් කළේ මී ගමුවැනි අපේ බටිහිර වෙරලකි එක්දහස් නොැසි අනුවටේදී පමණයේදී වූ මුම්බායි සිට කොචින් දක්වාදිවන දුම්්‍රිය මාර්ගනිසාම ඒදිකට වඩාත් පහස්කම් සයිත හෝට ලිදිවී ඇති බවද මට දැනගන්නට ලැබිණි. දවස්ගත වී යනු මට දැනුනේම නැති. කේර්ලේ පිළිබඳව පමණක් නොවේ. ඉන්දියා වෙනත් ප්‍රාන්ත ගැනද හිමාආඩ වී ගැනද තොරොතුරු මම උනන්දුවකින් කියවීමි. හිමාල කඳු වැටිවල සේයාරූප සහිතලොකු පින්තුර පොතක් බලද්දී මට දැනුනේ මා එහිගේ විලාසයකි. සීත හිම කඳුුවතර කොහේ හෝ ऋෂිවරුන් භාවනා කරමින් සමාධිසුවයක හිඳිනවා ඇතිද. ඔවුන්ට විශ්වයේ සියලු රහස් දැකිය හැක. ආකාශ වාර්තාවන් සියල්ල කියවා හැම දෙනාගේ පෙර බවයන් දයිවය සටහන් දැනගත හැකි මා සටහන් තබාගත්තත් පොතත් රගෙන පුස්ත කාලයෙන් පිටතට එන විට සවස අඳුර වැැටනට ලංවිය. තවමත් රන්වන් රැස්ධාර වලාකුළු වතරින් පෙරීියමින් සංකඩ ගල කඳු වැටි උපවත් කළේය මම නොසිතාම නුවර වැවාතට ඇවිදිගීමින්. දිහි රල පෙළමත්ත රන්කිරන වැටි දිලිසුුණ. අවට සියල්ල මනස්කාන්තවිය. මේමා උපන් බිමනේදෑැ කියන දේශප්‍රමී සිතුවිල් ලක්මා තුළ බිහිව ගත්තට දේ උත්තේජනය දැනු. ම සියල්ල හැරදාගේ ඇයි. දයිවය, කර්මය, යාහිතු ගමන මා ආපසුාවේ ඇයි. අද මේ හැන්දෑවේ මාම වැවරව්මේ ඇවිදිගෙන යන්නේ ඇයි. සම්පූර්ණ කවයක් ඇවිත් ඇතුවාසේ හැගුණි. මගේ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙන්නට මෙ මාතට විදාවේ හුරු පුරුදු මුහුණක් ඇතියකි. සිරි? මෙ සිරිනේද. ඔවු! මම සිරි හින්දනිය සිරිහින්දනිය මට ඇමරිකාවේ කැලිෆෝනයා ජනපාදයේදී කීප වතාවක් මුණ ගැසී තිබුණි. ඔහු වසර කීපයකට පෙර දික්කසාද වී කටුගස්තට පැත්තේ පදිංචිියයට බවට පමණි මට ආරංචි ලැබුණේ අද හමුවීම නම් අහඹු හමුවීමක්ම විය. සිරි ලංකාවිව කෙලා ආරංචි ලබුනට අද මේ විට හම්බුව එකලා හීනැකින්වත් මහිතුවනෑ මම කීවෙි. ඔද මේටිකේ ඉන්නේ. මංගන්න අපේ මහ ගෙදර පිහිල්ල ගෙදර. කොයි හරිියදේ තුම්පනට යන පාර හතරලි අද්‍යපාර. හරිී හරි කොබ්බැ කඩුව වල උ්ව යෙන්නේෙ තේ පාර නේද. හරියට හරි. ඊට මෙහ අපේ ගෙවර. මං ඒ හරිය දන්නවා. ඉද හිට ඔය පැත්ේ ගෙදරකට මං යන දන්නවාද දැනිස්ව නැහැ. සුදෙක් කෙනෙක් ලංකාවේ ලංකාවේ සුදුවක් කෙනෙක්. මට යන්තුමට මතක යෝ ඒහා පහළ වලවුවට ඉස්සර සුද් දෙකාව ගැනේද වත්තක සුපරින්ටඩන් කෙනෙක් මං මතක් කෙලෙමේ. ආරියට හරි මේ යාගේ පුතෙක් දැන්මං හිත නේ හැට පැනලා එයාගේ අම්මත් සිංහල ඒවුනාට අපපච්චිගාරයට සුදයි බැඳලා නැහැ තනි පංගලම ඉන්න මං ඔය ඩිනිස් මුණ ගැන් ඔය කොබ්ැකඩුව වලව්ව පැත්තෙන් යන ඒකයි ඒ වලව්ුව මතක සිරි එසේ කියද්දී අපිසේරම නෑදෑයයි කියන්නට මගේ සිත වලි කෑවද මම නිහඩුනෙමින්. සිරි ලංකාව හොඳයිද. අපෝයි හොඳයි කටුනායකදී පලේෙන් එකෙන් බැහලා කාරකට නැංගාම හිතනේ කවදාවත් රටරල්ලා ගිය නැතිවිදිට. දැන්න්නන්නේ කටුගස්තුරන්නේේ ඔව මට කුලියට හොඳ ගෙයක් කම්බුවන. ළඟ පාත හොඳ අසල්වාසික තින්න? නම කෑමක් බීමක් හදලා දෙනවා ආපු දවස්සල හැමදාමත් පැණිවල්ලු හදල දුන්න සිරි සිනාසුනේය අපි දෙදනනා නොසිතාම වැැව්වටේ ඇවිදයමින් සිටියමු. කතාවෙන් කතාවෙන් අපි වැවරව්මේ ආවනේද සිරිකීය යමු මොනුවත් බොන්න. මගේ අකමැත්තක් නොවීය අපි වැවායිනේ කඳු ගැටක පිහිටි හෝට ලේට ගොඩවුනෙම්. ව මදකින් අපි වැවේ අසිරිය බලමින් සිහිල් සුළඟක් විඳමින් හෝටල් අංගනයේ මේසයක් අසලහිඳගෙන සිහිල් පැන්තුොල ගාමින් සිටියම් එකිනෙකාගේ වගතුග තොරතුරුවසා කතාභා කලාට පසු මා පුස්ත කාලෙටා කාරණයද ඉබේම මෙෙන් හෙළවිය. සිරි අගස්්‍යය නාඩිවාකිලන අසා තිබුණේය. එහෙත් ඔහු එවන්දේ ඔස්සේ සොයා බලන්නෙු නොවිය. අපි ීප දෙනවා මැරෙනවා නේදසෙනව? ති කොහේ හිටියාද ඒ නගසරේ කුහේට යනවද කියල දැන ගත්තත් වෙනසක් වෙනවාද යන තැනකට යාවි අනක ඒප දෙන්නෙත් අපිම නෙමෙයිනේ ඒක හරි මං මං මේ පර්ේෂණය කරන්නේ පුනුරුත්පත්තියක සාධක හොයන් ඒක වරදක් නැහැ ඒ වනාට අපි ජීවත්වෙන්න්න ඕනෑ මේ මොහොත නේද ඒකත් හරි මේක මගේ හිතේ ඇත්වවෙච්ච කුතුහලයක් විතරයි හොදයි මට පුළුවන් සෙනවිට එක උදව්වක් කරන්න මන් දන්න හාමුදුරණමක් ඉන්නවා කේර්ලේ පන්සලක් පටන් ගන්න ගිය. මන් ටිකක් උදව් කරලත් තියෙනවා. කිරින්දේ දම්ම රතන කියලා මේ මං සෙනවිට කොන්ටක්ටක දෙන්න. ලොකු උද්වක්. මන් තොරතුරු හොයා ගැෙන හෙටේ පැත්වෙන්න. හොඳයි. මං ඩෙනිස් ලයි දියාවෙත් යන්න ඉන්නේ. සමහරය වෙලාට මංහේ රජමහවියායටටත් යන. තන හන්ලයින වගේ අයිය මම හෙළි කළමි ඇත්තට සිරි සැබවින්ම විශමයට පත්වනය එක කුසේ උපා අය ඔව හර ලියද සරණන්කර ඔවු මං කියන ටික්ක අයිය කියලා මාදස මදක් බලාසිටි සිරි ඒ මුහුණුවර තියෙනවා ීවේ අඳුර ගරද්දී අපි සමු ගතිමු නොවරදීම පසුවදා රජපිහිල්ලට එ බාර සිරී ප්‍රතිඥා දුන්නේය.